සම්මා සංකල්පය කියන්නේ මොකක්ද? සම්මා සංකල්පය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එක්තරා කාරණාවක්, එක්තරා අංගයක්, එක්තරා ධර්ම ස්වභාවයක්. සම්පූර්ණයෙන්ම කෙලෙස් ගිනි නිවා ගන්නට, කෙලෙස් රෝග නැති කර ගන්නට මේ යන්නා වූ ක්‍රියා ප්‍රතිපදාවේ තිබෙන්නා වූ එක්තරා කාරණයක්. සම්මා සංකල්පය කියන එක අපේ මේ පින්වතුන් සූත්‍රයෙන් අහලා තිබෙනවා, තුන් ආකාරයකට සඳහන් කරනවා. මොකක්ද මේ සම්මා සංකල්පය කියලා කියන්නේ? නික්ඛම් සංකල්පය, අවියාපාද සංකල්පේ, අවිහිංස සංකල්පේ. මේ දැන් මේකේ තිබෙන ඖෂධිය මේ මොකටද? මේ ධර්මතා ලක්ෂණ තුන, නික්ඛම්ම සංකල්පය, අවියාපාද සංකල්පේ, අවිහිංස සංකල්පේ, මේ තුනටම තමයි කියන්නේ සම්මා සංකල්පය කියලා. මේ තුනේ මොකක් වැඩුවා සම්මා සංකල්පය තියෙනවා? නික්ඛම්මේ වැඩුවා සම්මා සංකල්පය තිබෙනවා, අවියාපාදයේ වැඩුවා සම්මා සංකල්පය තිබෙනවා, අවිහිංසා වැඩුවා සම්මා සංකල්පය තිබෙනවා. ඔය තුනම එකට වඩන්ට බැ. ඔය එකකින් එකකට රිංග ගන්නකොට අනිත් දෙක ඒකට කනෙක් වෙලා වැඩ කරනවා. මෙහෙම එකක් තියෙනවා. දැන් බලන්න, නික්ඛම්ම සංකල්පයේ කියන්නේ නික්ඛම්ම සංකල්පයේ තිබෙනා වූ ඖෂධීය ගතිය නසන්නේ මොන විස බීජයේද? ඒ තමයි ලෝභය. නික්ඛම්ම සංකල්පයේ කියනා වූ ඖෂධීය ධර්ම ස්වභාවයෙන් නසන්නේ විස බීජය මොකද්ද? ලෝභය. ලෝභ ස්වභාවය. එතකොට අව්‍යාපාදයේ කියනා වූ ඒකින් නසන්නේ මොකද්ද? අව්‍යාපාදයේ කියලා කියන්නේ මෛත්‍රී ස්වභාවය. මෛත්‍රී ස්වභාවයෙන් නසන්නේ මොකද්ද? අර දේසස් ස්වභාවය. ඒ වගේම අවිහිංසා ස්වභාවයෙන් නසන්නේ මොකද්ද? දේසස් ස්වභාවය. ඒක ක්‍රියාත්මක කරන ස්වභාවය. එතකොට මේ විෂ බීජ තිබෙනවා නසන්ට කරුණු ඖෂධිය වශයෙන් තිබෙනවා මේ නික්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා. දැන් අපේ සිතේ සමහර වෙලාවට තදබල ආශාවන්, ලෝභයන් ඇති වෙනවා. අර තියෙනවනේ මේ අර විස බීජයක් ශරීරගත වුණාම ඒක එතන තිබිලා ඒක බහුල වෙලා ඊට පස්සේ ඒක මේ වැඩිලා හැඟෑමතර පැතිරෙනවා කියලා කියනවා. සමහරලාට ඒ පැතිරුණායින් පස්සේ තමන්ගේ ශරීරයෙන් විතරක් නවතින්නේ නැහැ, අනිත් අයටත් බෝ වෙනවා කියලා කියනවා. අන්න ඒ වගේ මේ ලෝභය කියනා උදේ අපේ හිතේ ඇතුළෙන් පස්සේ ඕක වැඩිලා යනවා. ඒ වැඩිලා යන ස්වභාවය නසන්න පුළුවන් මෙන්න මේ කියනා වූ මේ ඖෂධීය ස්වභාවයක් වශයෙන් තිබෙන ධර්ම ඖෂධීය ස්වභාවයක් තිබෙනා වූ මේ සම්මා සංකල්ප ස්වභාවයට, එහෙම නැත්නම් නික්ඛම්ම ස්වභාවයට, මෛත්‍රී ස්වභාවයට. දැන් මේ ඔක මෙහෙම දැනගන්න පුළුවන්. දැන් මම මේ කියනා වූ කාරණය සම්මා සංකල්පයේ කියන එක අපි හඳුනා ගන්න පුළුවන්. මේ කොහොමද අපිට හැදින්නා වූ ලෙඩේ අපි අනික් කෙනෙකුට බෝ කරන්නේ? මොකද්ද ලෙඩේ? තණ්හාව කියන ලෙඩේ, ආශාව කියන ලෙඩේ. තණ්හාව, ආශාව කියන දේවල් අපේ හිතට ඇති වුණයින් පස්සේ අපි ඒක අනිත් පැයට බෝ කරලා දෙනවා. ඒ බෝ කරන්නේ කොහොමද? අපිට මේ තදබල තණ්හාවක්, ආශාවක් හොඳට ආවන් පස්සේ මොනහරි කාම වස්තුවකට මේ ඒක අනිත් අයට කියනවා ගිහිල්ලා මෙන්න මේකෙන් ටිකක් හදාගෙන කන්නකෝ බලන්න හරිම රහයි කියලා කියනවා. මෙන්න මම ගියා ළඟදී මේ දවසක් බලන්න මෙන්න මේ පැත්තේ හරිම ලස්සනයි, පුදුම ලස්සන ස්වභාවයක් කියලා මේක වර්ණනා කරලා පොහොර දාලා හරි ලස්සනට කියනවා. එයා කරන්නේ මොකද? තමන්ගේ අර හිතේ ඇතිවෙච්ච ලෙඩේ, ලෝභය අනිත් අයට ටිකක් දාලා වගා කරලා බෝ කරලා ඊට පස්සේ යන පාරක් කියලා ලෙඩේ හදාගෙන කාලෙක් කියලා ওই විදිහට කරනවා. ආන් ওই විදිහට තමයි මේ ඒක නිකන් නිකන් කිබුන් අරින්නා වගේ. නිකන් අර මිනිසු කහින්නේ, කහිනකොට සද්දේ පිට වෙලා යනවනේ. අර මේ කෙලත් සොටුත් එක්ක විසිරලා අනිත් පැත්තට ලෙඩේ බෝ වෙනවනේ. ඒ වගේ මේ Tamange හිතේ ඇතිවෙච්ච තණ්හාව, ඒ තිබෙන මසුරුකම ඔක්කොම අනිත් අයගේ කරේ තියලා එයාගේ හිතේ තියලා ඒක වැඩි කරන ගැටලුත් එක්ක පවුලත් එක්ක යන්න කියන කීක බලන්න. මේ නැත්තම් මේ වගේ රස කෑමක් තිබුණ මේක ගිහිල්ලා හදාගෙන කන්න කියලා කියන්නේ හොඳට මේ Tamange අනිත් අය කෙනාගේ මේ හොඳට බෝ වෙන. අනිත් එක තමයි වෛරයක් හැදෙනවනේ. වෛරයේ තමන්ගේ හිතේ ඇතුණෙන් පස්සේ කෙනෙක් ගැන, පුද්ගලයෙක් ගැන ඊට පස්සේ ඇති වෙන්නේ ඒ ලෙඩේනේ.
ඒ ලෙඩේ හැදුනෙන් පස්සේ ඒක බෝ කරනවා. තමන්ගේ භාර්යාව නම් ස්වාමියාට බෝ කරනවා. ස්වාමියාව නම් භාර්යාවට බෝ කරනවා. ඊට පස්සේ දරුවන්ට බෝ කරනවා. දරුවන්ට බෝ කළා කියනවා එපා ආර්මිනුසුත්ය කතා කරන්නට, මගදී හම්බුන කතා කරන්න එපා, බලන්නත් එපා, ටෙලිෆෝන් කරන්නත් එපා, කිසිම කනුව දෙනත් තියා ගන්නත් එපා, අපිට හතුරුකම් කරපුවෝ එහෙම කියලා මේ තමන්ගේ හිතේ ඇති වෙච්ච අර ද්වේෂය ලෙඩේ අනිත් අයට හිමීට පටල කරලා කිබුන් ඇරලා වගේ මේක හිමීට අනිත් අයගේ බෝ කරලා ලෙඩ කරනවා. ඒක සමහර වෙලාවට මේ සමහර මිනිස්සුන්ට තිබෙනවා මෙහෙම එකක් ලෙඩක් තියෙනවා. ඒ මම යම්කිසි කෙනෙක් එක්ක තරහයි නම් මගේ හිතවටත් ඒ එක්කෙනත් එක්ක තරහ වෙන්න ඕනේ කියලා යම්කිසි ඒගොල්ලෝ නිකන් ප්‍රතිපත්තිනේ කිවිස ගත්තා වගේ ඔහොම වැඩ කරනවා. ඒ කියන්නේ ඒ එහෙම මං අමනාපෙක් කෙනා, මට එපා වෙච්ච එක්කෙනා, මම තරහෙක් කෙනාට අනිත් එක්කෙනා මේ මගේ අනිත් හිතවතා එහෙම තරහ වෙන්නේ නැත්තම් මම මොකද කරන්නේ? ඒ මගේ තියෙන තරහව අනිත් එක්කෙනාට බෝ කරලා අර මට තිබෙන්නා වූ ඒ ලෙඩේ අනිත් එක්කෙනාට ඇති කරනවා. අන්න බලන්න මේ රෝග අනිත් එක්කෙනාට බෝ කරලා අනිත් එක්කෙනාට තල්ලු කරලා දාන තාලේ. ඒ වගේම තමයි අකරුණාව. හෙවත් මේ විහිංසාව, විහිංසාගති, විහිංසා කියලා කියන්නේ හිංසා පීඩා කරන ගතිය. ඉතින් ඒකත් ඒ වගේ තමයි. මේ කියනා වූ ලෙඩනේ, මේ කියනා වූ ස්වභාවනේ ඇත්ත වශයෙන්ම ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ කාලයේ ජේතවනාරාමේ කිට්ටු හිටපු මිනිස්සුන්ගේ, ඒ වගේම ඒ පලාතේ හිටපු මිනිස්සුන්ගේ, රජගහනුවර ඒ මුළු සම්භාරයෙන් හිටපු මිනිස්සුන්ට, දෙවියන්ට ඇතිවෙච්ච දේවල්නේ ඔය. අනිත් එක දෙවියන්ට ඇති වෙන්නේ තදබල තරහට වඩා දෘෂ්ටි. ඒගොල්ලන්ට ඇති වෙන දෘෂ්ටි මෙහි තියෙනවා ගොඩාක් තදබල තරහවල්. ඒ වගේම මිත්‍යා දෘෂ්ටි තියෙනවා මෙහි. ඔය ලෙඩනේ තිබුණේ. ඔය දැන් ඇත්ත වශයෙන්ම අදට තියෙන මිනිසුන්ට, දෙවියන්ට, බ්‍රහ්මයන්ට ඕකමයි. වෙලා තියෙන්නේ පාවිච්චි කරන ස්ථාන ගම් වෙනස්. ඉස්සර කොළඹ කියලා තිබුණේ නැහැ, දැන් තියෙනවා. ඉස්සර නව ශ්‍රීලන්ති කියලා තිබුණේ නැහැ, දැන් තියෙනවා. ඉස්සර ඕස්ට්‍රේලියාව කියලා තිබුණේ නැහැ, දැන් තියෙනවා. ඉස්සර තිබුණේ වෙන වෙන නම් වල. නම් ගම් වෙනස් වුණා, මිනිස්සුන්ගේ නම් ගම් වෙනස් වුණා, පළාත් වෙනස් වුණා, නගර වෙනස් වුණා. ඒ වුණාට තිබෙනා වූ මූලික ලෙඩ ටික කොහොම එක විදිය, එක ආකාර. ඒ තිබෙනා වූ ස්වභාවයෙන් තමයි බෝවීම ආදි දේවල් සිද්ධ වෙන්නේ. එතකොට මේ කියන දේවල් වලට මේ ඖෂධීය ස්වභාවය ලබා දෙන්නේ මෙන්න මේ කියනා වූ එකක් තමයි නික්කම්මය, අව්‍යාපාදයේ, අවිහිංසාව. නික්කම්මය කියලා කියන්නේ අතහැරීම, ඉවත් වීම, අයින් වීම. නික්කම්මය නික්මිනවා කියලා කියන්නේ යම්කිසි කරදරයක් තිබෙනවා, කරදරෙන් නික්මිනවා. ඊළඟට අපි ඒක ප්‍රායෝගිකවත් ඔක මේ ওই නික්කම්මේ කතා කරමු මේක කියලා වුණාට පස්සේ භාවනාවකදී කොහොමද නික්කම්මේ හදන්නේ කියලා. ඊළඟට අව්‍යාපාදයේ කියලා කියන්නේ මෛත්‍රී ස්වභාවය, මෛත්‍රී ගුණය, තරහ ගන්න නැති ස්වභාවය. ඒකත් ඇත්ත වශයෙන්ම ඖෂධීය ස්වභාවයක්. අනිත් එක තමයි කරුණා මූලික අවිහිංසා ස්වභාවය. දැන් මේ කියනා වූ ධර්මතා තුනේම යම්කිසි වෙලාවක කෙනෙක් නික්කම්මේ කියන එක වඩයිද, ඒ වෙලාවේදී සම්මා සංකල්පය තියෙනවා. අනිත් එක මේ යම්කිසි කෙනෙක් අව්‍යාපාදයේ වඩයිද සම්මා සංකල්පයේ තිබෙනවා, අවිහිංසාව වඩයිද සම්මා සංකල්පයේ තිබෙනවා. අනේ කියලා කියන ගතියක් කෙනෙකුට ඇති වෙනවා නම් සම්මා සංකල්පයේ තිබෙනවා. යම්කිසි කෙනෙක් දුකටපත් වුණා, ඒ වගේ දුකටපත් වෙච්ච වෙලාවේදී අනේ එහෙම වුණානේ මොකක්වත් අපිට කරන්න දෙයක් තියෙනවද කියලා කියන වචනේ තුල සම්මා සංකල්පයේ තිබෙනවා. ඉතින් ඒ විදිහට අපි මේ සම්මා සංකල්පය ඔය විදිහට තේරුම් ගැනීම හොඳයි. ඖෂධීය මාර්ගමය ධර්ම ස්වභාවයක් තිබෙන දේ. දැන් ඔය කිව්වේ එක්තරා විදිහක. දැන් අපි බලමු ලෞතර බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ව්‍යාපාදයක තරහවට බෙහෙත් ගත්ත කෙනා. අපි හොඳටම දන්නවනේ ව්‍යාපාදයක තරහවට බෙහෙත් ගත්ත එක්කෙනෙක් තමයි අර කාලයක් කිනේ බුදුරජාණන් දේශනා කරන නහි වේරේන වේරාණේ සම්මන්තීත කුදාචනං අවේරින්නි සම්මන්තී ඒෂ ධම්මෝ සනන්තනෝ කියන ලෝක ප්‍රකිට මේ ගාථාව දේශනා කරලා උන්වහන්සේ මිච්ඡා සංකල්පයෙන් යුක්තව ලෙඩ වෙලා හිටියා වූ ඒ කාන්තාවකේ සහ ඒ යක්ෂණියගේ ඒ තිබුණා වූ ලෙඩය, රෝගය උන්වහන්සේ සමනය කරන්නට සම්මා සංකල්පයෙන් බෙහෙත් කරපු තාලේ ඔය තියෙන්නේ. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේට බැන වැදිච්ච අය හිටියා. උන්වහන්සේ සම්මා සංකල්පයෙන් ලෙඩේ සනීප කරගත්තා. ඒ වගේම අනිත් අයටත් ඒකෙන් ඇති වෙන මේ ලෙඩේ
බිඳෙන තාලේ කියලා දුන්නා. බුදුරජාණන් වහන්සේ කාලේ කෙනෙක් කුඹුරක් කරා. ඒ කුඹුරක් කරනකොට එයාට ඒ කුඹුරේ ලෝභකමක් තිබුණා. වී කපා පාගා ගත්තයින් පස්සේ වී ටිකක් දෙන්නත් මේ එයාගේ හිතේ තිබුණා අදහසක් බ්‍රාහ්මණතුමේ. ඉතින් එයාගේ තදබල ලෝභයක් තණ්හාවක් තිබුණා ඒ කුඹුරට අස්වැන්නට. නමුත් අනපේක්ෂිත විදිහට වැස්සක් වැයලා ඔක්කොම ටික ගලාගෙන ගියා, දුකටපත් වුණා. ඒ දුකටපත් වෙච්ච වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා ඒ රෝගයට, තණ්හාව කියන රෝගයට උන්වහන්සේ නික්කම්මෙන් බෙහෙත් කරා. ওই විදිහට ගොඩාක් ওই විදිහට කතා විස්තර තිබෙනවා. ඇත්ත වශයෙන්ම දැන් අපිට තිබෙන්නේ අපේ මට්ටමට, අපේ පළාතේ, අපේ ගෙදර, අපේ ගමේ හැටියට තිබෙනා වූ ওই ලෙඩේ. ඒ මිනිසයාට කුඹුරින්ද වීහිංග අපිට වෙනත් දෙයක් හින්දා. ඒ වගේම හැදෙන තැනයි කාරණේ වෙනස් වුණාට ලෙඩේ එකයි. ඉතින් බුදුරජාණන් වහන්සේ ওই විදිහට නික්කම්මෙන් සලකපු තාලේ බෙහෙත් කරපු තාලේ ඔය තියෙන්නේ.